හරි එහෙනම් පුතේ හරි සම්බන්ධයෙන් මේ ගානට හරි පුතේ මේක මොන જાතිය ගානද අනු තලනේ ගාන රයිට් මේකේ මොකක් මගින්ද හදන්න කියන්නේ ගාන ආදේශයක් වගේ ලයි හරි එහෙනම් අපිට ලස්සනට මතක් කරවන් ආදේශ මගින් හදත්තේ භාග ඒවා එදෙtti අපි ලස්සන ආදේශ ටිකක් ඉගෙන ගත්තා නේද හරි පුතේ මේ මේක බලන්නකෝ ගානේ සුන්දරත්වය කියන්නේ මේ පට්ට ගානක් නේද මෙතන භාගයක් විදියට තියෙන්නේ හරය දිහා බලනකොට තව දෙයක් පේනවා වර්ගමූල කැලලක් තියෙනවා තවත් සුන්දරයි කියන්නේ වර්ගමූලය ඇතුලේ තවත් වර්ග කැලලක් තියෙනවා එහෙනම් පුතේ අපිට මතකයි අපි ආදේශ කීයක්ද හතරක් ගැන ඉගෙන ගත්තා ඔය වගේ අවස්ථාවලදී මම මේ හතර පොඩ්ඩක් මතක් වෙන්න මේ හරිය නෝට් එකක් ගන්නම් මොනවද ඉස්ස දැන් මෙතන තියෙනවා ලවය ලවේ මොකක් හරි තියෙනවා हरे निकांग वर्ग मूल कैला कैतले वर्ग पदया तेरो एक याने एक सर्गे दान बी एक दान सी वगे मौकरी पदया तेरो उन्हों दिव्बांग वही मुगत कले मैं के दी मैं वर्ग पदय समानाई किया लगाता टी कोई है एक चाहती आदेश गत्ता गां तावे कक्ति बुना लावे मेहमत तेरो हरे बुदे AX දන B ආකාරයේ කැලලුකුයි වර්ග පදයක් තියෙනවා වර්ග මූලයක් ඇතුලේ. මෙහෙම තිබ්බම අපි භාවිතා කළේ මොකක්ද? මෙන්න මේ කැලල සමානයි T කියලා. Right. තව જાතියක් ඉගෙන ගත්තා. ලවය තියෙනවා AX දන B කියන එකගේ දැන් වර්ග මූලයේ තියෙන්නේ මෙතන සාමාන්‍ය විදිහට වර්ග පදයක් තියෙනවා. Right. මේ මතයේදී අපි මොකක්ද ආදේශ කළේ පුතේ ඒ වෙලාවෙත් ගත්තේ මෙන්න මෙයා සමානයි t කියලා. තව එකක් තිබුණා මම මෙතන ලියන්නම්. ලවය තියෙනවා. හරය වශයෙන් නිකම් සාමාන්‍ය වර්ග මූල කෑල්ලයි නිකම් ප්‍රකාශනය වෙයි තියෙනවා. අපි ඒ අවස්ථාවේදී මේ දෙන්නගෙන් කැමති කෙනෙක්ව ඇයි වර්ගපද නෙවෙයි නිකන් ඔහම x + b වගේ ප්‍රකාශන තියෙන්නේ. එහෙම තියෙද්දී අපි ওই දෙන්නගෙන් මේ වර්ග කෑල්ලෙන් මොක ගත්තත් එකයි. මේකේ වර්ගයක් නැහැනේ. නිකන් එක්ක මූල කෑල්ල සමානයි කියලා ගත්තත් එකයි. අනිත් කෑල්ල සමානයි t කියලා ගත්තත් එකයි. හරි. එහෙනම් පුතේ මේක මොන જાතිය ගානක්ද? මේ ඉගෙන ගත්ත ටිකෙන් මේකට අයිති වෙන්නේ මොකක්ද? මූල කෑල්ලක් තියෙනවා. අවුලක් නැහැ ෂේප්. එහෙනම් මෙන්න මේක තමයි මේ පැටර්න් එක. එහෙනම් ඔකෙදී වර්ග පදයේ සමානයි මූල කැලල සමානයි t කියලා ගන්නවා. එහෙනම් පුතේ අපට අදහසක් වෙනවා මේකේ t වර්ගයේ ඍණයේ වර්ගමූලය සමානයි t කියලා අපි ආදේශය ගන්නවා. රයිට්. මම මේ ටික ඔයාලට මතක් වෙන්න ගත්තේ මම ඒ ටික මතක්නම් පුතේ සම්බන්ධ වෙන්න අවධානය විඳ ගන්න දෙන්න වෙපා. මේක ලේසි ගන්න විභාගයට හැදී යුතු ගාන මේක ඒක නිසා විශේෂයෙන් අහගන්නේ අමතක වෙයි රයිට් එහෙනම් මම මේකේ මොකක්ද ආදේශ කරන්නේ t වර්ගය ඍණ 1 t වර්ගය ඍණ 1 විතරද නැහ වර්ගමූලය එයා සමානයි මම ඕකෙදි ගන්නම් x හරි මොකක් හරි කියලා ආදේශයක් ගන්න අවුලක් නැහැනේ රයිට් දැන් කැත වැඩේ කියන්නේ පුතේ මෙතන මෙයක් එක වර්ගමූලයක් ඉන්නවා. ඔය වර්ගමූලයේදී හරි අපිට අවකලනය කරන්න පුළුවන්. හැබැයි වර්ගමූලේ නැති කරගත්තොත් අවකලනය කරගන්න ලේසි. එහෙනම් මගේ ඊගාව ස්ටෙප් එක පුතේ මම එක සම්බන්ධ වෙන්න අවධානය බිඳ ගන්න එපා. මේකේ ස්ටෙප් එක තමයි මේ වර්ගමූලය අපි ඉවත් කරගමු. ඔයාලා 10 වසර 11 වසර ඉගෙනගෙන තියෙනවා. 8 ද මන්ද. මේ වර්ගමූලයක් තියදී වර්ගමූලය අපි ඉවත් කරගන්න දෙපැත්තම වර්ග කරනවා. එහෙනම් වර්ග කරද්දී මේ වර්ගමූලය ඉවත් වෙලා මෙතන t වර්ගයේ ඍණ එකක් එනවා. මේ පැත්තේ x වර්ගය. මේක මැජික් වගේද? එහෙනම් පුතේ හරියන්නේ නැහැ max කරන්න එපා. අල්ල දාලේ. රයිට්. මෙහෙම එකක් ආවා. දැන් අවකලනය කළොත් මොන විශ්යෙන්ද අවකලනය කරන්නේ? අපි මේක අවකලනය කළා දාමු t විශ්යෙන්. රයිට්. මෙතන t විශ්යෙන් අවකලනය කරමු මගෙත් එක්ක. t වර්ගයක් ඉන්නේ. එහෙනම් මේ වර්ගය කොහොමද අපි අවකලනය කරන්නේ? මේ උඩින් උඩ ඉන්න බලය මෙතෙන්ට ආව රයිට් බලයෙන් එකක් අඩු වුණා එයා අවකලනය කළා නියතයේ අවකලනය කියලා බිඳුවයි එයා අවකලනය වෙන්නේ නැහැ මෙයා ගාවට අවකලනය කරන්න ගියා ඉස්සෙල්ලා මේ තියෙන පදේ අවකලනය කරමු 2x x ව t විශේෂ නවකලනය කරනවා එහෙනම් dt යට නැහ dx යට
dt කියලා අපට එනවා right ඔය ටික ආව දැන් මේ මේ දෙකේ ඉලක්කම ලස්සට මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා මේ dt ව මෙහාට එනවා එතකොට එනවා t dt සමානයි x dx කියලා right then අපි මේකේ ඔය කට්ටිය ආදේශ කරලා පොඩ්ඩක් බලමු පුතේ දැන් මේ විදිහට අපි ආදා මේ ආදේශයක් දාගත්තානේ ආදේශයක් දාගත්තට පස්සේ තව කාරණාවක් පිළිබඳව ඔයාලගේ අවධානය යොමු වෙන්න ඕනේ මොකක්ද දැන් මේකෙදි මෙතන චරිතේ ටීවිලා ඉදදී තමයි මේ එකේ ඉඳලා දෙකට ගියේ හැබැයි පුතේ දැන් මෙතන තියෙන්නේ අපි එයා ආදේශයක් ගත්ත x කියලා දැන් මේකේ t ටම් වලට අපි x ආදේශ කරන්න යන්නේ එහෙනම් මේ එකේ ඉඳලා දෙක වෙන සීමාව ගන්න පුළුවන්ද බෑනේ දැන් ඉඳන්කො මොකක් හරි තරගයකට කියනවා අපි අවුරුදු කාලේ පහවන හින්දා මේ අවුරුදු කුමාරිය ගමුකු වයස අවුරුදු 18න් පල්ලහැ කට්ටියට ඉදිරිපත් වෙන්න කියනවා පුතේ අවතරගයක් තියෙනවා අවුරුදු 25න් එහා කට්ටියට ඉදිරිපත් වෙන්න කියනවා එතකොට ඔය අර අවුරුදු 24ක දෙනම් අවුරුදු 18 කෙනාට ඉදිරිපත් වෙලා හරියනවද නෑනේ කොන්දේසි වලට වළංගු නෑ එයා ඉදිරිපත් වෙන්න ඕනේ ඊට වඩා වැඩි වයස් කට්ටියක් එක්ක ඒ වගේ මේකේ පුතේ මේ t වෙනුවට යන එකේ ඉලක්කම දැන් x පවට මාරු වෙනවනේ එහෙනම් අපි හොයන්න ඕනේ t වලට එක දැම්මාම x වලට එන්නේ කීයද කියලා අපි ආදේශ කරලා බලමු මෙතනදී t එකට යද්දී x යන්නේ කීයද පුතේ බලන්න මෙතන t වලට එකක් යද්දී එකේ වර්ගය එකයි එකෙන් එකක් බිඳුවයි මූල බිඳුවයි කියන්නේ බිඳුවයි කියලා එනවා රයිට් ඊට පස්සේ t යන්නේ දෙකට t දෙකට යද්දී x ළඟේ බලන්න t දෙකයි කියන්නේ මෙතන දෙකේ වර්ගය 4යි 4 1යි 3යි ඒ කියන්නේ පුතේ මූල 3යි කියලා එනවා දැන් අපි ඔය ආදේශ කරගත්ත කට්ටිය මේකට දාලා ලියාගමු right දෙ බලා ගන්න මෙතන එක නෙවෙයි එන්නේ දැන් එන්නේ බිඳුව මෙතන එන්නේ දෙකයි නෙවෙයි මූල 3යි right මෙතන තියෙනවා හොඳට බලා ගන්න සුන්දර කතාවක් මේක වැරදුනොත් ගානම වර්ධිනවා t වර්ගය ඍණ 1යි ඒ කියන්නේ x හරි මේක ගෙඩි පිටින් x කියලා ගන්නවා එතකොට dt කියන්නේ මොකක්ද dt කියන්නේ පුතේ x බෙදීම dx බෙදීම t ඔව් ඒකත් හරි දැන් මෙතන අපිට පේනවා මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් මම a පියවරට යන්න කලින් ඔයාලට පැහැදිලි වෙන මේ පියවරත් කරන්නම්කෝ පුතේ ඔතන අවධානය තියාගන්න මෙතන තමයි ගාන තියෙන තැන මේක බැරි වුණොත් ගාන කෙල වෙනවා ඒක නිසා බලා ගන්න මේ t වර්ගය මම මෙහෙම ලියා ගන්නවා t dt බෙදීම t වර්ගය ඍණ 1 දැන් නිකන් සුන්දර ගානක් වගේ එලා තියෙන්නේ දැන් අවුලක් නැහැ එයි මම මෙහෙම හදාගත්තේ පුතේ මට මෙතන t වර්ගය කියන එක මෙතනින් shape කරලා ගන්න පුළුවන් t තුනක් આવොත් ගන්න අමාරුයි. හැබැයි මට කොරාට වගේ පේනවා මෙතන t dt කියලා තියෙනවා. ඔය විදියට හදාගත්තොත් ඒකට පුළුවන් x වලින් මේ විදියට ආදේශ කරන්න. ඒක අවුලක් නැහැ. දැන් ආදේශ කරන්න දෙන්න. පුතේ t වර්ගය කියන්නේ මොකද්ද? t වර්ගය කියන්නේ x වර්ගය ධන 1. t වර්ගය කියන්නේ x වර්ගය ධන 1. x වර්ගය ධන 1. t dt කියන්නේ මොකද්ද? t dt කියන්නේ x dx. x dx බෙදීම t වර්ගය ඍණ 1 අපි ආදේශ කළා x කියලා. එහෙනම් පුතේ බලා ගන්න අවධානය බිඳ ගන්න එපා. x dx. ඒක ආදේශ කළා x කියලා. දැන් මෙතන සීමාව මොකද්ද? 1 ඉඳලා 2කටද නැත්නම් බිඳුවේ ඉඳලා මූල 3ද? දැන් පුතේ මෙතන කට්ටියනේ x ලා. එහෙනම් ඒ අය අයිති වෙන සීමාව බිඳුවේ ඉඳලා මූල 3යි කියලා අපි ගන්නවා. right. okay. මේකට මේක කැපෙtti ලස්සනට සුළු විතර මෙතනින් එනවා මූල 3 බිඳුව x වර්ගය ධන 1 වතාවක් dx කියලා right ඒ ටික හරි දැන් මේක සාමාන්‍ය විදියට අපිට අනුකලනය කරන්න තියෙන ගාණක් අපි ඒ ටිකත් හදමු
आय गान अवसान लिया गान दर भी है तन तन वरी इनसा बाला गान तो दें तीन ने मुकाद बिंदु इंदला मूल तुनाई एक स्वर्ग ये दान एक आई डी एक्स के ला राइट तो ये आप ही दानों में विधि ये वराहना के तो लिखो तो किरी मां की किधी आप टे आयो वेनम वेनम अनुकालने कराने पुलुआ इना में के दी अनुकालने करा दिया पर इना वाला मैं आओ मिहमली आ जाते हैं एक्स वर्ग ये डी एक्स दान डी एक्स मैं आगे अनुकालने मुकादे एक्स तुम्हें बेदी यम तुनाई सीमा बुलत तुनाई बिंदु है राइट मैं आगे अनुकालने मुकादे एक्स बुलत तुनाई बिंदु है तब फिर अवसान स्टेप पे क्या अंडे अंडे अभी आदेश कर ला बालू सीमा मैं आगे कौन दे एक्स वन वाले दान रोने मूलत तुना इना मूलत तुने තුන්වෙනි බලය යට තුන ඍණ බිඳුවේ තුන්වෙනි බලය ධන මූල තුනයි ඍණ බිඳුව රයිට් මූල තුනේ තුන කියන්නේ පුතේ තුනයි මූල තුනයි ඇයි මූල තුනේ තුනක් නේද තුනයි මූල තුනයි එයාට මේ තුනේ ඉලක්කම කැපිලා ගිහිල්ලා මූල තුනයි කියලා එනවා දන්න මේ පැත්තෙන් මුල 3යි කියලා එනවා ඊට පස්සේ අවසානේ 2යි මුල 3යි කියලා අපිට අවසාන උත්තරේ ඔකේ ගන්න පුළුවන් රයිට් පුතේ ටක් ගාලා නෝට් එකක් දාගන්න ඔක පැහැදිලිව දැන් යම් දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා පුතේ මෙන්න මේ විදිහට සර් මෙතන 2යි මුල තියෙනවා මුල 3 තියෙනවා ඔකට ධන 100ක් එන්නේ නැද්ද අපි ඉගෙන ගත්තනේ අභිමත නියතයක් දානවා කියලා ඔතේ අභිමත තියෙන දාන්න තිබ්බා මෙතන සීමාව මේ විදිහට මේ දීලා තිබ්බේ නැත්තම් දැන් මේකේ සීමාවක් දීලා තියනවනේ මෙයි මේ අතර කියලා. එතකොට සීමාවක් අපිට ආයෙකට අභිමත නීතියක් ගන්න අවශ්‍ය නැහැ. මෙයාගේ නියතයි. ඔතේ එහෙනම් මතක තියාගන්න ඕනේ අපි අනුකලණය ආදේශ ගානක් එද්දී ඉස්සල්ලාම බලන්නේ මේක මොන පැටර්නේ ගානක්ද? මේක භාග එකක්. එතකොට දැන් මම මේ කල්පනා කරන විදිය ගාන කියන්නේ. එතකොට මේකෙදී භාගයක් විදියට තියෙන භාගයක් තියෙනවා හරි වර්ගමූල කියලා කියලා තියෙනවා. එහෙනම් අපි ආදේශ හතරක් ඉගෙන ගත්තා. එතකොට ඒ ආදේශ වලින් එකක් තමයි මේකට දාන්න වෙන්නේ. ඊට පස්සේ ගාන සාමාන්‍ය විදිහට හදාගෙන ගියා. මෙතනදී අගයන් ටික මේ විදිහට මාරු කළා. අවසාන උත්තරේ කොයි විදිහට ආවා. රයිට්. පුතේ අනුකලණය අමාරුද? නෑ, ලේසි. තියෙන්න ඕනේ තමන්ගේ මීටරේ හොඳයි නම් ගාන ගන්න පුළුවන්. මේක විභාගයට අනිවාර්යෙන් හදන්න ඕනේ වෙන ගාන. POP එකේ එන්නේ. ඒක නිසා අතාරින්න බෑ ලේසි ගානක් මේ රයිට් ඉක්මනින් නෝට් එකක් දාගෙන පුතේ